මේ උරුමය කියන වැඩසටහන බද්ධ වෙන්නේ අපේ ගොවි ජනතාව නැත්නම් මේ නේවාසික කටයුතු වලට දීලා තියෙන ගොවීන් සහ අඩු ආදායම් ලාභීන් අය වෙත බෙදලා දීලා තිබුණ මේ ලක්ෂ 20ක් වෙන මේ ඉඩම් තමයි මේකට කොහොමද බද්ධ වෙන්නේ කියලා ඉඩමක පූර්ණ අයිතිය තිබුණොත් තමයි ඔවුන් සම්පූර්ණ වශයෙන් සංවර්ධනය කරන්නේ. මේ වගේ සම්පූර්ණ ඉඩමේ ඵලදායිතාවය නැත්නම් ඉඩමේ අස්වැන්න මුළුමනින් ලබා ගත්තොත් අපි ඔවුන් කරන නිෂ්පාදන වියදමට සරිලන ආදායමක් ලබා ගත්තොත් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙනවා. ඒ වගේම දේශීය ආහාර අවශ්‍යතාවයන් අපි සම්පූර්ණයෙන්ම එම භූමිය තුළ කළමනාකරණය කරගත්තොත් ඒ වගේම අපිට අතිරික්ත නිෂ්පාදනයක් තිබුණොත් අපිට ඒවා අපනයනය සඳහා පිවිසෙන්නට පුළුවන්. ගරු ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම කියන දෙයක් තමයි අපේ මේ ආර්ථික වැටීමත් එක්ක අපිට අපි දන්න ඕනම රටක ආර්ථික ප්‍රශ්නයක් ආව ගමන් කෙටි කාලීන සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා දේශීය වශයෙන් මේ තියෙන භූමිය නිසි පරිදි කළමනාකරණය කරගත්තොත් මේ ආර්ථික ගැටලු වලට ආදායම් තත්ත්වයේ අඩු අවස්ථාවල ප්‍රයෝජන ගන්න පුළුවන්. මටම කියලා තිබුණා නම් මම ඒකේ සම්පූර්ණ සංවර්ධනයකට යනවා. සම්පූර්ණ සංවර්ධනයකට ගියොත් මේ ආර්ථික තත්ත්වයට විශාල වශයෙන් මේක බද්ධ වෙනවා. ඒ නිසා මේකේ ආරම්භය ඉඩම කියන එක අවශ්‍යයි. ඒකට ඕනම දෙයක් කරන්න ගියාම ඉඩමත් එක්ක මේක බද්ධ වෙනවා. ඒ නිසා මේ ඉඩමට මුළු උරුමය නැත්තම් සම්පූර්ණ උරුමය ලැබුණහම ඔවුන් ඒක තමන්ගේ කියන හැඟීමත් එක්කම ඒකේ උපරිම ප්‍රයෝජනෙ ලබා ගැනීමට තමන්ගේ උපරිම ශක්තිය යොදලා ඒකේ අස්වනු නෙලන්න ඒකේ කුෂිකර්ම වැඩ කටයුතු කරන්න ඒක රැක බලා ගන්න ආරක්ෂා කරගන්න මේ සියලු දේටම බද්ධ වෙන නිසා ආර්ථික අර්බුදයට ඍජුව මේ උරුමය කියන වැඩසටහන සම්බන්ධ වෙනවා. මේ ව්‍යාපෘතිය කියන්නේ වාණිජ මට්ටමින් කෘෂිකර්මයේ දියුණු කිරීමද නැත්නම් එහෙම නැත්නම් වෙනත් දෙයක්ද? කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය තුළ අපි ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 26ක් හඳුනාගෙන තියෙනවා ලංකාවේ පයිලට් ප්‍රොජෙක්ට් එකක් විදිහට. ඒ තුල අපි හඳුනාගත්ත ගොවීන් හඳුනාගෙන වැඩසටහන යනකොට වැඩිපුරම මේ ප්‍රදේශවල මේ ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ මේ දීපුණු කට්ටිය බද්ධ වෙන්නේ කෘෂිකර්මයට. මේක වාණිජ කෘෂිකර්මයට යාවි. තාක්ෂණික නවීන කර්ම නවීකරණයට යාවි. අපි දැනටමත් හඳුනාගෙන තියෙනවා අර කෘෂිකර්ම නවීකරණ වැඩසටහන තුල ක්ලස්ටර්ස් විදිහට. ඒතර අපිට පුළුවන් එක කණ්ඩායමක් ගමේ ඉන්නවා සින්නක්කර උඩම් හිමියෝ. දැන් මේ ඔක්කොම සින්නක්කර ඉඩම් හිමියෝ බවට පත් වෙනවා. මේ උරුමය තුල